දැන් කොහොමද මේ ජනාධිපති වෙනවා උතුමාගේ පක්ෂයක් විදිහට කාර්ය සහය ලබා දෙන බලාපොරොත්තු වෙනවා. තාම අපි ඒ සම්බන්ධව කතා කරේ නැහැ කවුරුත් එක්ක. මම ඒකයි කිව්වේ අපිට මේ ජනාධිපතිවරු දිනවීම නෙමෙයි වැදගත් වෙන්නේ. අපිට වැදගත් වෙන්නේ මම අර කියපු කරුණු ටික සාක්ෂාත් කරගන්න පුළුවන් ආණ්ඩුවක් හදාගන්න එක. ආරංචිය සුබයි. පුද්ගලික ජනාධිපතිකරණයකටත් වැඩිය වැදගත් වෙන්නේ වැඩපිළිලක් ජයග්‍රහණය කරා ගෙන යන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ එක පැත්තකින් මේ රටේ තිබෙන දූෂිත තත්ත්වය මුදවා ගැනීම තමයි ඉතාම වැදගත් කාරණේ. වගේම රට පාලනය කරන්න ශක්තිමත් අවංක පිරිසක් අපිට අවශ්‍ය වෙනවා. ඒ සම්බන්ධව යම් අවබෝධයක් තිබෙන, යම් පරිචයක් තිබෙන, නැත්නම් වැඩ කරලා තිබෙන පිරිසක් අපිට අවශ්‍යයි. ඉතින් ඒ සඳහා අපි කල්පනා කරමින් ඉන්නවා. කවුරු එක්කද තවමත් අපි සාකච්ඡාවක් කරලා නැහැ මානුෂ්‍ය ජනතා සන්ධානයේ විදියට. අපි ඒ සම්බන්ධව ඉතාම ඉක්මනින් ඉදිරියේ තව සතියක් විතර ඇතුළත බලාපොරොත්තු වෙන මේ සම්බන්ධව තීන්දුවකට එන්න. නෑ, අපි කවුරුත් එක්ක කිසිමක් කෙනෙක් එක්ක මුක්කුවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි පක්ෂ ගන්නවක් අපෙන් ඉල්ල තියෙනවා සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා. ඉතින් ඒ අනුව අපි ඒ ක්‍රියාදාම ඉදිරියට කරගෙන යනවා. ඒ වගේම විශේෂයෙන්ම මානුෂීය ජනතා සන්ධානයේ ඊළඟ රැස්වීමත් අපි විශේෂයෙන් මාතර දිස්ත්‍රික්ක ඉලක්ක කරගෙන අපි ක්‍රියාත්මක කරගෙන යනවා. එවැනි රැස්වීම් මාලාවක් අපි බලාපොරොත්තු වෙන රට පුරාම ක්‍රියාත්මක කරන්න. දැනට තියෙන්නේ බොහොම දැනට තිබෙන ජනමත සමීක්ෂණ ඔබ දන්නවා මං හිතන්නේ. ඉතින් ඒ වගේ දැනට තිබෙන தத்துவ අනුව තිබෙන්නේ අපි අරගෙන තිබෙන දැනට අපි බල්ලා තියෙනවා අනුව සෛත්‍යමදාස මැතිතුමා යම් ඉදිරියකින් ඉන්නවා. ඊළඟට අනුරසානාග මැතිතුමා ඉදිරියෙන් ඉන්නවා කියලා කියනවා. ඊළඟට අතරම තෙවණු තුන්වෙනි බලවේගයක් පිළිබඳව තවමත් කතා කරන්නේ නැහැ. රයින්ලි කුසිං මහත්මයා ඉදිරිපත් වෙනවා නම් ඔහු තෙවන ස්ථානයේ තමයි දැනට ඉන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් තියෙන්නේ මං හිතන්නේ මේ රටේ ජනතාව හොඳින් මතක තබා ගත යුතු කාරණේ තමයි පොදු ජන පෙරමුණත් එක්ක හැදෙන, රාජපක්ෂවරු එක්ක හැදෙන, ඒ වගේම මේ ආණ්ඩුවේ හිටපු ඇමතිවරුත් එක්ක හැදෙන සන්ධානයකින් තවදුරටත් මේ පහුගිය කාලවකවානුව තුලත් රට බංකොලොත් වෙලා තියෙන තත්ත්වයක් තුලත් රටේ තිබිච්ච හොරකම් ටික, VHF ගනුදෙනුව වගේ හොරකම්, සීනි බදු වංචා, ඊළඟට තෙල් මගඩි, ඒ වගේම සුදු ලුණු වංචා, මෙවැනි වංචාවන්, ඒ කියන්නේ බිත්තර වලින් හොරකම් කරපු හැටි, මේ සියල්ලම අපි අත්දැකීමෙන් තිබෙනවා. මේ රට බංකොලොත් තත්ත්වයේ ඉන්නකොට මේ අය මේ හොරකම් කිරීම කරන්නේ. ඒ වගේම විශේෂයෙන්ම අමාර කිව්වා වගේ ජනාධිපතිවරයා වටේ ඉන්න පිරිස් අද ඔවුන්ගේ පළවෙනි කාර්යභාරය බවට පත් වෙලා තිබෙන්නේ තමන්ගේ සාක්කු ටික පුරවා ගැනීම සහ ඊළඟ ජනාධිපතිවරණයට සල්ලි ටිකක් ඉතුරු කර ගැනීම. ඉතින් මෙවැනි රටක් බංකොලොත් වෙලා තියෙන වෙලාවක, රට විනාශ වෙලා තියෙන වෙලාවක, මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන වෙලාවක, ඒ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයන් ගැන කල්පනා කරන්නේ නැතුව රටේ තිබෙන සම්පත්තික කොල්ලකන මිනිස්සු ටිකක් නම් නැවත බලයට එන්න හදන්නේ මං හිතන්නේ මේ රටේ දෙයියන්ගෙන් පිට. ඒ නිසා අපි මීට වඩා වෙනත් විදිය විකල්පයක් ගැන කල්පනා කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ දෙකම පහුගිය කාලේ දැන් ඔබතුමාම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍යම දිරි ප්‍රකාශ කළා නෑ. අපි ඒක පටන් ගත්ත විශේෂයෙන් අපේ මානුෂීය ජනතා සන්ධානයත් එක්ක තමයි අපි ක්‍රියාදාම ඉස්සරහට ගෙනිච්චේ. ඉතින් පස්සේ දැන් අපි නැවත නැවතත් අපේ ක්‍රියාදාම ඉදිරියට ගෙනියනවා. ඒක තවදුරටත් ශක්තිමත් වෙයි ඉදිරි දින ගණනාව ඇතුළත. මොකද හේතුව මේවා එන තත්වයන් එක තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. දින කියලා අපිට කියන්න බෑ මෙදාට පටන් ගන්නවා මෙදාට පටන් ගන්නවා කියලා. නමුත් මම හිතන්නේ අපි මේ ක්‍රියාදාම අපි ඉස්සරහට කරගෙන යනවා. මම හිතන්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විශේෂයෙන් කොටසක් අරන් ගිහිල්ලා ඔවුන් රයින් ලික්වසික මහත්මයාත් එක්ක ඊට ගන්න වැඩ පිළිලා සකස් කරලා තියෙනවා. ඉතින් අනිත් පිරිස් බලාගෙන ඉන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඒ විශේෂයෙන් පල්ලෑ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකෝ විශාල පිරිසක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිළිබඳව. ඒ බලාපොරොත්තු මේ යන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒකත් ශක්තිමත් කරමින් ඔවුනුත් එකතු කරගෙන යම් ගමනක් යා යුතුයි කියන මතය තමයි අපි ඉන්නේ. ඔව්, ඒ දෙක 94 න් පස්සේ 94 ඉඳලා මේ දක්වා පත්වෙච්ච ජනාධිපතිවරු 3-4 දෙනා සියලු දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පටන් අරගෙන දේශපාලන වන්ඩ ලබාගෙන ඉදිරියට එකක් කියේ. එහෙම තුල බහුගිය කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්තරා ආකාරයකින් නිදහස් දේශපාලනයේ අතුගෑවිලා යන තත්ත්වෙකදී ආදී නැව
රක්ෂිත පාල මහත්මයා සභාපති වෙලා තියෙනවා, දෙමිනිසා නායක මහත්මයා ලේකම් වෙලා තියෙනවා. මේ தත්ත්වය තුළ ඔබතුමාලා බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉදිරියට යන්න, නැත්නම් මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය? නෑ, ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද සභාපතිවරයෙකුත් නෑ, ලේකම්වරයෙකුත් නෑ. මේ ඉන්නේ හොරටපත් කරගත්ත සභාපතිවරයෙකුයි හොරටපත් වෙච්ච ලේකම්වරයෙකුයි පමණයි. ඉතින් ඔවුන් ආණ්ඩු බලය පාවිච්චි කළා. ඒ වගේම අධිකරණය දුන්න තානම් නියෝග නැත්තම් අතුරු නියෝග පාවිච්චි කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් පෙන්නනවා ඔවුන් තමයි මේකේ අයිතිකාරයෝ කියලා. ඒ වගේම බලහත්කාරයෙන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය අල්ලගෙන ඉන්නේ. ඉතින් මේ අය නෙමෙයි අත වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම අයිතිකාරයෝ. නියම අයිතිකාරයෝ ඉන්නේ පල්ලෙහා, අහිංසක මිනිස්සු. ඉතින් ඒ අයගේ අදහස මොකද්ද කියලා කල්පනා කරලා අපි ඉදිරියට යා යුතුයි. මොකද හේතුව ඔවුන් එක්ක තමයි මේ ගමන අපි යා යුත්තේ. මේ උඩ ඉන්න කීප දෙනා හැමදාම කරේ තමන්ගේ ඇමතිකම් වෙනුවෙන් පක්ෂය පාවා දුන්න එක. අදත් කරන්නේ ඒක. අදත් ඔවුන් ආණ්ඩුවේ බලය අරගෙන මේ පක්ෂයේ බලය අල්ලගෙන ඒක අරන් ගිහලා තමන්ට ඇමතිකමක් ගන්න මේක පාවා දෙන්න හදන. අපි ඒකට ඉඩ දෙන්නේ නැහැ. අති බහුතරයක් අපි තවමත් සංවිධායකවරු අති බහුතරයක් මේ මතේ අපේ මතේ ඉන්නවා. මම හිතන්නේ අපි ඔවුන් ඔක්කොම එකට එකතු කරගෙන කතා කළ යුතුයි. ඒකයි මම ගිය පාරත් කිව්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා මේ කැඳවන රැස්වීම වලට, මේ අනීතික රැස්වීම වලට විශේෂයෙන්ම නිමසිරි පාර්ලිමේන්තුවත් ඒ වගේම දුමින්සානායකතුමත් මේ කැඳවන රැස්වීම වලට යන්න එපා. මොකද හේතුව ඔවුන් අනීතික ලෙස බලේ ඉන්න අය. ඔවුන්ගේ බලාපොරොත්තු තියෙන්නේ ඔබට හම්බෙන දෙයක් නෑ සංවිධායකරු විදියට. ඔබට හම්බෙන යමක් නෑ. හැබැයි ඔවුන්ට ඔවුන්ගේ ඇමතිකම බේරා ගැනීම සඳහා වන සටනක් තියෙන්නේ. ඒකට පක්ෂය පාවා දෙන්න අපිට තියන්නේ. අපි ඇමතිකම් නැතුව තමයි මෙච්චර කාලයක් 2022 ඉඳලා මේ 2024 දක්වා අවුරුදු දෙකක් දෙකමාරක් දුක් විඳගෙන අපේ පල්ලෙහාට මිනිස්සුන්ට අපි හදපු ආණ්ඩුවෙන් විමදක ධර්ම දැල්ලත් අපිට දෙන්නේ නැතුව එවැනි තත්ත්වකින් අපි මේ ගමන් කරේ දුක් විඳගෙන ආවේ මෙතෙන්ට. මේ ඇමතිකම් වල තිබිච්ච පෙරේතකමර නෙමෙයි. ඒ නිසා අපි කියන්න කැමති කලබල කරන්නේ නැතුව ඔහොම ඉන්න අපි සූදානම් වෙලාවට ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඉදිරියට ගන්න. මේ සහයෝගය ලබා ගැනීම පිළිබඳ අපිට තියෙන විශාල අර්බුදයක්. මොකද සාමාන්‍යයෙන් පොදු ජන පෙරමුණට තිබෙන ඡන්ද ප්‍රමාණය පිළිබඳ අද අපි මේ රටේ ජනතාව දන්නවා. පල්ලෑ ඉතාම දැඩි ලෙස මේ කඩාවැටලා තියෙන්නේ. ඉතින් ඒක ගත්තයි කියලා අපි හිතමු 10%ක් හෝ 12ක් නැත්නම් 15ක් කියලා ඉතින් 20ක් කියලා ඉතින්. ඒ 20% අරගෙන තව 10ක් එකතු කරනවා 30ක් එකතු කරගත්තා 100 තව 20ක් එකතු කරගන්න ඕනේ 150 ගන්න. ඉතින් මම හිතන්නේ ඒකත් විශාල අර්බුදයක්. ඒ නිසා ඒ විතරක් නෙවෙයි මෙතන දැන් අපි දන්නවා මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව තමයි මේ සියලු බදු මිනිසුන්ට ගැහුවේ. පෞගිය කාල වකවානුවේ මේ රටේ විදුලි බල පනත ගෙනල්ලා මේ විදුලි බල මණ්ඩලය කඩන්න අවශ්‍ය කරන කටයුතු ටික ලෑස්ති කරේ. ඒ විතරක් නෙමෙයි මේ රටේ තියෙන අනපනත් හදිසිය ගෙනල්ලා බලහත්කාරයෙන් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත්. රටේ ජනතාවට බදු බර පැටෙව්. ඉතින් මේ අයම නම් ආපහු නැවත මේ එකතු වෙන්නේ. මම හිතන්නේ ඉතින් රටේ මිනිස්සු මීට වැඩිය කල්පනා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව මේ සිද්ධ වුණ හොරකම් අපේ වික්ෂ සහෝදරයා කිව්වා වගේ මේ රටේ සිද්ධ වුණ හොරකම් පිළිබඳව කිසිම කෙනෙක් මේ වෙනතුරු වැඩපිළිවෙළ සකස් කරලා නැහැ. මේ අයව රැකපු එක තමයි මේ ආණ්ඩුව තුළ මේ දෙගොල්ලෝ එකතුලා කරේ. ඒක අනාගතයේ තව වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නැහැ.